මම දයාලුවනේ ඔන්න අදත් මම ඔරිගාමි නිර්මාණ හොයාගෙන ආවා. අපි අද මොනාද හදන්නේ? අපි අද හදන්නේ පිරිමි ළමයි වැඩිපුරම අඳින ඇඳුමක්. අපිට එහෙම කිව්වොත් මතක් වෙන්නේ ෂර්ට්නේ. අපි ෂර්ට් එක ටයි එකකුත් දාලා තියෙන්නේ. බලන්නකෝ මෙන්න මේ වගේ එකක් තමයි අපි අද හදන්න යන්නේ. දැන් පටන් ගමු. මොනාද අවශ්‍ය වෙන්නේ? මෙන්න මේ වගේ සමචතුරස්‍රාකාර කොළයක්. ටයි එකට ඕනනේ. ඊළඟට මෙන්න මේ වගේ A4 ෂීට් එකක්. අපි දැන් පටන් ගමු. මුලින්ම මෙන්න මේ විදිහට නවන්න. ආයෙ දිග හරින්න. දැන් මෙතන රේඛාව තියෙන්නේ. අන්න එතනට ගෙනහිල්ලා මෙන්න මෙතනින් නවන්න. ආයෙ අනිත් පැත්තට ගෙනහිල්ලා මෙන්න මේ විදිහටම නවන්න. දැන් ඔයාලට පේනවා ඇති මං හදාගෙන තියෙන විදිහ. දැන් මෙන්න මේ අයිනකින් අල්ලගෙන මෙන්න මේ විදිහට ගෙනහිල්ලා, ඒ කියන්නේ මේ අයින තියෙන්නේ අන්න එතනට වෙනකම්ම ගෙනහිල්ලා නවන්න ඕනේ. පේනවද මං නවපු විදිය? මෙන්න මෙහෙම තිබ්බ එක මේ පැත්තට නවලා අනිත් පැත්තත් ඒ විදිහටම අල්ලගෙන නවන්න. දැන් ඔයාලට පේනවා ඇති අපි මෙන්න මේ ආකාරයට හදාගෙන තියෙනවා. දැන් අනිත් පැත්ත හරවන්න. මෙන්න මේ යට තියෙන්නේ අන්න ඒ යටින් ටිකක් අල්ලගෙන මෙන්න මේ විදිහට නවන්න. පේනව නේද? දැන් ආය අනිත් පැත්ත හලවලා මෙන්න මේ අයින තියෙන්නේ. මෙන්න මේ අයිනෙන් අල්ලගෙන මෙන්න මේ හරිය තියෙන්නේ. අන්න එතනට ගේන්න ඕනේ. පේනව නේද? මෙහෙම තිබ්බ එක මෙන්න මේ රේඛාව ගාවට ගෙනාවා. අනිත් පැත්තත් ඒ විදිහටම කරගන්න. දැන් මෙන්න මෙතනින් අල්ලගෙන මෙන්න මේ ඔයාලට පේනවද මෙන්න මෙතනින් මෙහෙම වෙන් වෙන කොටසක් තියෙනවා. මේ තියෙන්නේ අන්න එතනට මේක ගිනිහිල්ල සම්බන්ධ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇතුළට යවන්න. දැන් හොඳට මෙතනින් නවන්න. පේනව නේද? අපි ෂර්ට් එකක් හදාගෙන තියෙනවා. දැන් අපි හදන්න යන්නේ ඒකට ටයි එකක්. මෙන්න මේකෙන් තමයි අපි ටයි එක හදන්න යන්නේ. මුලින්ම මෙන්න මේක අරගෙන මෙන්න මේ විදිහට නවන්න. දැන් පැන්සලකුයි අඩිරුලකුයි අරගෙන ටයි එකේ භාගයක් තියෙන්නේ. අන්න ඒ විදිහට ඇඳින්න. දැන් කපා ගන්න. දැන් ඔයාලට පේනව ඇති මෙන්න මේ වගේ එකක් අපි හදාගෙන තියෙනවා. දැන් ගම් එකක් අරගෙන මෙන්න මේ අයින තියෙන්නේ. අන්න එතනින් පොඩ්ඩක් තියන්න. දැන් හොඳට ඒක වටේ යවලා මෙන්න මේ විදිහට යටට ටිකක් ගන්න. දැන් මෙන්න මේ උඩ අයින තියෙන්නේ උල වගේ. අන්න එතනින් ටිකක් නවන්න. දැන් අන්නේ නවපු තැන මෙන්න මේ ඇතුළ තියෙන්නේ. අන් මෙන්න මේ ෂර්ට් එකේ ඇතුළට දාලා මෙන්න මේ විදිහට මේ ටිකේ අලවන්න. පේනව නේද? අපි ලස්සන ඇඳුමක් හදාගත්තා. ඔයාලටත් මේ වගේ ඇඳුම් ගෙදරදී හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්.